වෙළඳ පොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි. දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන්. හැමෝටම ලයිෆ් බෝයි. 2022 වසරේ අප්‍රේල් මාසයේ පළවෙනි දිනදලා 2023 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 15 වෙනිදා දක්වා සමස්ත කාලය තුල නිකුත් කළ තියෙනවා බැඳුම් කර බිලියන 1825ක්. එතකොට මේ බැඳුම් කරවල පොලි ප්‍රතිශතය නැත්නම් ඒකේ බැඳුම් කර ප්‍රතිලාභය ගෙවන්න ඕනේ 2023 අවුරුද්දට බිලියන 393ක් 2024 අවුරුද්දට බිලියන 453ක් නැවත 2025 අවුරුද්දට බිලියන 452. ඒ කියන්නේ මේ බිලියන 1825ට 125 ගාන ගෙවාගෙන යන්න ඕනේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේකට 125 ගාන ගෙවනවා. එතකොට මහ බැංකුව කියනවා අර්ථසාධක මුදලට අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ගෙවන්නේ 112යි කියලා. පස්සේ වුන් කියන 2025න් පස්සේ ගෙවන්නේ 109 කියලා. එතකොට ඒවැ ප්‍රතිශත ඉතාම බරපතල පල්ලෙහාට ගේනවා. එතකොට මේ බිලියන 453 ගාන ගෙවනකොට ඇයි මහ බැංකුවට අපි පැහැදිලිව ප්‍රශ්න කරන්නේ? දැන් සමස්ත ණය ගැන තමයි කතා කරන්නේ. නමුත් ඉතාම පැහැදිලිව ගෙවිච්ච අවුරුද්දේ තමයි ලංකාව ඉතිහාසයේ වැඩිම ප්‍රතිලාභ සහිත බැඳුම් කර නිකුත් කළ තියෙන ඒ බැඳුම් කරවල වටිනාකම 130යි 33යි 29යි 28යි. එතකොට මෙන්න මේ ප්‍රතිශත වලට තියාගෙන ඉන්න බැඳුම් කර වල ඇයි ඊල් රේට් එක නැත්තම් ප්‍රතිලාභ ප්‍රතිශතය පල්ලෙහාට නොගෙන ආවේ? ඒ නිසා පැහැදිලිවම මහ බැංකුව සහ ආණ්ඩුව මේ බැඳුම් කර ක්‍රියාවලිය හරහා ලංකාව ඉතිහාස සිද්ධ වෙන බරපතලම මංකොල්ලය මහජනතාවගේ මංකොල්ලෙ සිද්ධ වෙමින් තියෙනවා. බිලියන 453ක් මේගොල්ලෝගේ කටවල්වලට වක් කරන්න පෙට්‍රල් වලින් රුපියල් 100ක බද්දක් ගහනවා, ලයිට් බිල්ලට බදු ගහනවා, ඊට පස්සේ 115ක වැඩ් බද්දක් ගහනවා. ඊළඟට මේ රටේ වෘත්තිකයන්ට අද රට ඇතුළේ ජීවත් වෙන්න බැරි විදිහේ බද්දක් ගහලා තියෙනවා. උන් රට හැර යමින් තියෙනවා. මේ සියලු බදු ගහලා එකතු කරන බදු ටික තමයි බිලියන 453ක් තව ඒවට වීදම් කරන ගමන් බිලියන 453ක් මේ සමාගමකට වක් කරනවා.